අයිබෝවන් ගෙවන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම සුපන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ආහාර රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බව ජනපති කියයි. ප්‍රතිවෙළඳාමේ මධ්‍යස්ථානය ඕනෑම භාණ්ඩයක් වෙන තැනකින් ගෙනල්ල ප්‍රතිවෙළඳම් කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කරනවා. විදුලි බිලට මිල සූත්‍ර නැහැ. ආහාර සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ආහාර නිෂ්පාදනය සුරක්ෂිතතාව ආහාරවල ගුණාත්මක භාවය සහ ප්‍රවිතිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති පවතිනවා. ඊට අනුගතව ආහාර සම්බන්ධ ක්‍රියාමාර්ග ගත යුතු බවයි ලෝක ආහාර දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ලෝක ආහාර දින සැමරුම් උත්සවය අද පසොරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී. සෑම වසරකම ඔක්තෝබර් මාස 16 වනදා ලෝක ආහාර දිනය සමරනු ලබනවා. එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය අනුස්මරණය කරමින් මෙම දිනය 1945 වසරේදී නම් කළා. අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක් යන්න මෙවර ලෝක ආහාර දින තේමාවයි. සැමරුම් උත්සවය ඇවතූ ජනාධිපතිතුමා සඳහන් කළේ කෘෂිකාර්මික රටක් ලෙස ආහාර නිෂ්පාදනය පිළිබඳ තිබෙන දීර්ඝකාලීන ඉතිහාසය සමග අප ආහාරවලින් ස්වයං පෝෂිත ජාතියක් බවයි. එහෙත් මෙරට ආහාර භෝගවලින් 3/1ක් සතුන් විනාශ කර දමනු ලබන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ලෝක ජනගහණයෙන් මිලියන් 200කට ආසන්න පිරිසක් කුසගින්නේ ආහාර නැතුව ජීවත් වෙනවා. ආහාර නිෂ්පාදනය වගේම ආහාර පිළියෙල කිරීම මේ කියන අංශ දෙකෙන්ම විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. අපි ආහාරවලින් ස්වයංපෝෂිත ජාතියක් වුවත් නිෂ්පාදනයෙන් 3/1ක් සතුන් විනාශ කිරීමත් රට තුළ ඇතිවන ගං වතුර සහ නියඟය අපේ ආහාර විශාල වශයෙන් විනාශ කරනවා. මිනිස්සු බඩගින්නේ ඉඳලා සත්තුන් ආහාර විනාශ කරන පසුබිමක් රටක ගොඩනැගෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ආහාර සුරක්ෂිතතාවය, ප්‍රවර්ධනය, ගුණාත්මකභාවය, සෞඛ්‍ය සම්පන්න ජනතාවකට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ආහාර මේ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ක්‍රියා කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මෙහිදී ලෝක ආහාර දිනේ නිමිත්තෙන් පැවති තරගාවලියේ ජයග්‍රහණය කළ පාසල් සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් ඇරයන් සනත් ගුණවර්ධන මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී පොලිස් සැරයෙන් සනත් ගුණවර්ධන මහතා මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාවන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී විමසා සිටියා. එම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා සනත් ගුණවර්ධන මහතා වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. ප්‍රතිවෙළඳා මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි අම්පාරේ රජකළ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රජගල පුරාවිද්‍යා භූමියේ ප්‍රතිසංස්කරණය කළ ඉපැරණි දාගැබක ධාතු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රතිසංස්කරණයට රජය මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට සහය දැක්වුවා. ධාතු තැන්පත් කිරීමේ උත්සවයට සමගාමීව රජගල තැන්න ගම්වාසීන් සඳහා නිවාස ආධාර ලබා දීමටද පියවර ගැනුණා. එක් පවුලක් සඳහා ලබා දුන් මුදල ₹5,00,000. ඉතිහාසයෙන් ලබාගත හැකි ආදර්ශ රට සංවර්ධනයේදී යොදා ගැනීම සියලු දෙනාගේ යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. රජගලින් මොකද්ද අපි දකින්නේ? අපි දකිනවා එක අතකින් බෞද්ධ ආගමේ දියුණුව, අනික් අතෙන් අපි දකිනවා අපේ එන්ජිනේරු කර්මාන්තයේ දියුණුව. මේ දෙකම තියෙනවා. ළඟදී ලන්ඩන් යුනිවර්සිටි කොලෙජ් එකෙන් ලංකාව ගැන නිකුත් කරපු පොතක තියෙනවා අපි කේන්ද්‍රස්ථානය කීපයක් කියලා. වෙළඳ කේන්ද්‍රස්ථානයක්, දැනුමේ කේන්ද්‍රස්ථානයක්, බෞද්ධ කේන්ද්‍රස්ථානයක්, අනිම කේන්ද්‍රස්ථාන ගණනාවක් හැටියට තමයි
ලංකාව හඳුන්දා මේ අවුරුද්දේ නිකුත් කරලා තියෙනවා. මේ හැම එකෙම පෙනෙන්නේ අපි මෙතෙක්කල් ලංකාව ඉතිහාසය නොදන්න පැත්ත. බොහෝ අය කියන්නේ අපේ ඉංජිනේරු ශිෂ්ටාචාරයක් තිබුණා කියලා. අපි මේ පරණ සම්ප්‍රදායට යන්න උවමනයි. ඒකයි අපේ උරුමය. අපි දැනගන්න ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජනය අරගන්න. මේ කේන්ද්‍ර ස්ථානයටපත් වෙන්න. තේ රබර් වගා කිරීම පමණක් නෙමෙයි. ඇඟලුම් කර්මාන්තය පමණක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ ඕනෑම භාණ්ඩයක් වෙළඳාම් කරන්න පුළුවන් වෙන තැනකින් ගෙනල්ලා ප්‍රතිවෙළඳාම් කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කරගන්න. පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ සහ අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ දයාගමකේ මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. කලක් අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වෙච්ච ශාස්ත්‍රීය රටක්. ඒ වගේම අපේ රට ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගත්තම ලෝකයේ වෙනත් කිසිදු රටකට නොදෙවෙනි වන්නා වූ රටක්. අපේ රටේ මෙවන් වූ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති අපේ ජාතික උරුමයන් ලෝක උරුමයන් සියල්ල ආරක්ෂා කර ගැනීම සඳහා අපිට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. අපි අපනයන ආදායම එක පැත්තකින් වැඩි කරන අතර සංචාරක ව්‍යාපාරය තුලින් අපිට විශාල මුදලක් හොයාගෙන මේවා ඔක්කොම නඩත්තු කරගෙන අපේ රට ගොඩගන්නට පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. අප මේක ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය කරන ධෛර්යය අපි ළඟ තිබෙනවා. ඒ වගේම ඒක හරහා පුළුවන් වෙනවා ආර්ථික සමෘද්ධියත් අත්පත් කරගන්න. ජාතික ආර්ථිකයට මේකේ ශක්තිය කොහොමද එන්නේ? ඒ වගේම රටේ අභිමානය මේක දැකපු මිනිසුන් තුලින් කොහොමද ලබා දෙන්නේ කියන ඒ පොදු අරමුණු ඉලක්ක කරගෙන යන වැඩසටහනක් හැටියට මේක අපි කරන්න බලාපොරොත්තු වෙයි. විදුලි බිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා නොදෙන බව අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා පවසනවා. ඒ පිළිබඳ ඇතමුන්ගේ අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මිල සූත්‍රය අනුව වෙනස් වන ඉන්ධන මිල අඩු වැඩිවීමට විදුලි බල මණ්ඩලයේ විදුලි ඒකකයේ නිෂ්පාදන පිරිවැයට තියෙන බලපෑම සමනය කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කරා. මේක කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ විදුලි මිල සූත්‍රයක් පිළිබඳ යෝජනාවක් හැටියට. විශේෂයෙන්ම මේ මහජන උපේක්ෂා කොමිෂන් පනත අනුව අපිට විදුලි බලය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න ප්‍රායෝගිකව පුළුවන්කමක් නැහැ. හේතුව අපි යම්කිසි අවස්ථාවක මිල වැඩි කරනවා නම් ඒ හැම අවස්ථාවකම අපි මහජන උපේක්ෂා කොමිෂමේ අනුමැතිය ලබා ගත යුතුයි. මහජන උපයෝගිතා කොමිෂමට අපි එවැනි යෝජනා කළත් ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් ඒ සමාජයට ඒ මිල වැඩිවීම බලපාන ආකාරය අනුව මහජන අදහස් කැඳවන්න. ඒක දීර්ඝකාලීන වැඩක්. ඒ නිසා කණිතල් නීතික සංස්ථාවේ පනත අනුව ඔවුන් කරන්නාසේ මාස්පතා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න කිසිම අවස්ථාවක දැනට තියෙන පනත අනුව නම් විදුලි බල මණ්ඩලයට අපිට හැකියාවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමා හේවා යන අය ලබන 30 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ 2012 වසරේදී. ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳ වූ අවස්ථාවේ එමිල් රංජන් ළමා හේවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ. ඇපඉල්ලා සැකකරු අභියාචන අධිකරණයේ ප්‍රතිශෝධන බෙත්සමක්ද ගොනු කර තිබෙනවා. මෙහි තවත් සැකකරුවෙකු වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා. ශ්‍රී ලංකා සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාවට අයත් ₹100,000 මුදලක් සාවද්‍ය පරිහරණයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය පිළිබඳ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම අද ආරම්භ වුණා. ඒ කොළඹ මහාධිකරණයේදී. එම කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික මංජීර පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ රොනි ඊබ්‍රහම් යන අය මෙහි චූදිතයන් වනවා. තරුණයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දුන් මුදල් ඊට නොයොදවා ප්‍රීමියම් ස්පෝර්ට්ස් ලිමිටඩ් නම් ආයතනයක ගිණුමකට බැර කිරීමට චූදිතයන් කටයුතු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කරනවා. මේ අතර ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු වන තුෂාර ජයරත්න යන අයගෙන් අද දිනේදී හරස් ප්‍රශ්න විමසීම සිදු කෙරුණා. විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයරත්න මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා තරුණ්‍යයට හෙටක් සංවිධානය දේශපාලන ව්‍යාපාරයක් ලෙසට තමා හඳුනාගෙන සිටි බවයි. මෙහි වැඩිදුර සාක්ෂි විමසීම ලබන 22 වනදාට කල් තැබුණා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිය බලය අත්නොමතික ලෙස භාවිත කරමින් මෙහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මෙහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසමේදී මේ බව අනාවරණය වුණේ.
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චම්පා බාලසූරිය මහත්මිය අද පෙරවරුවේ සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවට පැමිණ සිටියා. එහිදී ඇය කියා සිටියේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මීන් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට පෙර උපදෙස් ලබා දුන් බවයි. මීන් ලංකා ගුවන් සමාගමේ පළමු අධ්‍යක්ෂ මණ්ඩලය පත්තුනේ 2006 දෙසැම්බර් 15 වෙනිදායි. ඒ කැබිනට් අනුමැතිය ලැබීමට සතියකට පෙර කිසිදු අධිකාරී බලයක් නොමැති හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ උපදෙස් මතයි. ගුවන් සේවා සංගම් ව්‍යවස්ථාවේ 78 වගන්තිය අනුව මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමට බලය ඇත්තේ වරායහා ගුවන් සේවා අමාත්‍යවරයාටයි. නමුත් සිය බලය දූෂිත හා අතනොමතික ලෙස යොදා ගනිමින් හිටපු ජනාධිපති ලේකම්වරයා මෙම සමාගමේ නිලධාරීන් පත් කළ බව බාලසූරිය මහත්මිය පැවසුවා. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම්වරයා මීන් ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සජින්ද වාස්ගුණවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩලයේ ලෙස රොෂාන් ගුණතිලක, සුරේන්ද්‍ර එදිරිවීර, චන්දන ලියනපට බැදි සමන්ත සමරතුංග යන අය සමග ලලිත් වීරතුංගද එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරගෙන තිබෙනවා. මේ අතර 2008 වසරේ මීන් ලංකා සමාගම් ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වරායහා ගුවන් සේවා අමාත්‍යවරයා සතුව තිබූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේ බලය මහ භාණ්ඩාගාර ලේකම්වරයාට ලබා දී ඇති බවද බාලසූරිය මහත්මිය කියා සිටියා. මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකින් සවිබල ගැන්වීමට බව පවසමින් 2006 වසරේ පෙබරවාරි මාසේ ආරම්භ කළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව 2007 වසරේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 300ක ප්‍රාග්ධනයක් මිහින් ලංකා ගුවන් සමාගමට ලබා දී තිබෙනවා. මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් මාර්ගෝපදේශයන්ට පටහැනිව යමින් කිසිදු ව්‍යාපාර සැලසුමක්, ව්‍යාපෘති යෝජනාවක් හෝ මූල්‍ය ප්‍රකාශනයක් හෝ ඉදිරිපත් නොකර මිහින් ලංකා සමාගම වෙත ණය ලබා දී තිබෙනවා. ඒ අනුව මිහින් ලංකා සමාගම 2006 නොවැම්බර් 22 දරන ලිපිය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම මුදල් ඉල්ලා තිබෙනවා. ඒ වන විටත් ගිවිසුම ස්ථාපනය වුවද ඒ සඳහා කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නැහැ. කොමිසමේදී ඊයේ හෙළිවුණේ අදාළ කාලය තුළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති අබේධීරද වාස් ගුණවර්ධන මහතා, මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ පියා බවයි. මෙම ගිවිසුමට අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ ලිපිනය ලෙස කොටස් සංක 4 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ 4 ලෙස සටහන්ව තිබෙනවා. තවද මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපනය වූ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 2006 වසරේ ඔක්තෝබර් 6 වනදායි. එහෙත් සංස්ථාපිත සහතික අනුව එම දිනය 2006 ඔක්තෝබර් 27 ලෙස සටහන් වූ බවයි චම්පා බාලසූරිය මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ. තම මතය කිසිවිටකත් වෙනස් කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරවෙල්ග මහතා පවසනවා. කිසිවෙකුගේ බලපෑම් වලට යටත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින්ගේ හමුවක් හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගෙන් පසුගිය දිනවල එල්ල වූ වාග්ප්‍රහාර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා, මගේ මතය ඒකාබද්ධ විපක්ෂයේ සමහර මතයවල් වලට මම විරුද්ධයි. ඒ කියන්නේ අපි පක්ෂයක්නේ. ඒ පක්ෂයක් හැටියට කතා කරනකොට අපේ පුද්ගලික මතයයි පක්ෂයේ මතයයි දෙකක් තියෙනවා. ඉතින් මගේ පුද්ගලික මතයත් මට කියන්න පුළුවන්. ඒක නවත්තන්න කාටවත් බෑ. ද්විත්ව පුරවැසිභාවයක් තියෙන නිසා ඒගොල්ලන්ට තවම මේ රටේ නීතිය හැටියට ඒ ද්විත්ව පුරවැසිභාවය අනිත් රටේ තියෙන පුරවැසිභාවය අයින් කරුවේ නැත්තම් එතකන් මෙයාට තරං කරන්න බෑ. ඉතින් ඇයි අපි කලබල වෙන්නේ ඒ වගේ පුරවැසිභාවයක් තියෙන කෙනෙක් ගැන කතා කරන්නේ? ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙකුට ලංකාවේ කිසිම මැතිවරණයකට ඉල්ලන්න බෑ. ඉතින් මේක තමයි ඇත්ත. මේක මට නැති කරන්න බෑ. ශ්‍රී ලංකා නෙක්ස්ට් 2018 නීල හරිත යුගයක් ජනාධිපති පරිසර සම්මාන උළෙල ලබන 19 වනදා ආරම්භ වෙනවා. ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණ මාලාවක් ඊට සමගාමීව පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පරිසරයේ සුරකීම කියන වැඩසටහන් තුළ සමාජ කාර්යභාරය ඉෂ්ට කරන ආයතනවලට පුද්ගලයන්ට විශේෂයෙන්ම සම්මාන ලබා දීම තමයි මේකේ මූලික දේ වෙන්නේ. ඊට අමතරව දේශගුණ විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, දේශගුණ විපර්යාස පිළිබඳ පර්යේෂණ පිළිබඳ කටයුතු කිරීම, ඒ වගේම තරුණ අය මේ දේශගුණ විපර්යාස පරිසර සුරකීම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ විවිධ අංගෝපාංග වලින් මේ නෙක්ස්ට් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා නෙක්ස්ට් ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණ මාලාව ලබන 19 සහ 20 වන දිනයන්හිදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී පැවැත්වෙනවා. පරිසරයේ සුරකීමේ වැදගත්කම, පරිසරයේ සුරකින්නට සහාය වීම, දේශගුණ විපර්යාස ගැන ජනතාව දැනුවත් කිරීම මෙන්ම පරිසරයේ සුරකීම පිළිබඳ පර්යේෂණද ඊට ඇතුළත්. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මෙම කටයුතු ක්‍රියාත්මක කරනවා.
විශේෂම ජනාධිපතිතුමා පැරිස් සමුළුවේදී ප්‍රතිඥාවක් දීලා තියෙනවා 29.5% රටේ තියෙන වනගණත්තේ 132 දක්වා වැඩි කිරීමට ප්‍රතිඥා දීලා තිනවා ඒ සඳහා කටයුතු කරලා තිනවා මේ නෙක්ස්ට් ශ්‍රී ලංකා වගේ තවත් මේට සමගාමී වැඩසටහන් රාශියක් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා මේ ජනතා ආකල්ප පරිසරයේ සුරකීම සඳහා ලබා ගැනීම සඳහා අධිකාර ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ කිසිම කැලයක් කපන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ ඒ සඳහා නීති රීති පැනෙව්වා ඒවා තහනම් කළා මිසක් පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ සනීපාරක්ෂක කැලිකසල බැහැර කිරීමේ අංගණයේ ඉදිකිරීම තුළින් කසල බැහැර කිරීමේ ගැටලුවට ස්ථීර විසඳුමක් හිමිවන බව මහජන අවදි සභාව පෙන්වා දෙනවා. ලොව දිනු රටවල්ද මෙම ක්‍රමය භාවිත කරනවා. වසර 100ක කාලයක් පුරා මෙම අංගණයට කසල බැහැර කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සභාවේ නියෝජිතයන් පෙන්වා දුන්නේ. මන් දැක්ක පුත්තලමේ උද්ඝෝෂණය කරනකොට සටන් පාට කියනවා කොළඹ කුණු අපිට එපා කියලා. මේක දැන් මේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වෙනවා. රටේ අගනගරයේ එකතු වෙන කුණු කොළඹ කුණු කියන්නේ කොහොමද? මේ සැලසුම සම්පූර්ණ ක්‍රියාත්මක වුණොත් වසර 50-100 අතර කාලයකට සරලන ආකාරයට අපිට කැලිකසල තැන්පත් කරන්න පුළුවන් සනීපාරක්ෂක රඳවණයක් ලැබෙනවා. අද මේ රටේ දැවෙන ප්‍රශ්නයක් විසඳීම සඳහා ඉදිරිපත් කරලා තියෙන සාර්ථක සහ ඒ වගේම විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සහිත අද වෙනකොට ලෝකේ ඉතාම දියුණු රටවල් මේ විද්‍යානුකූල තාක්ෂණය යොදා ගනිමින් කසල කළමනාකරණය කිරීම. ඇයි පුත්තලමට මේ ව්‍යාපෘතිය ගෙනිච්ච කියන කාරණය කෙනෙකුට අහන්න පුළුවන්. ඒකට තියෙන හොඳම කාරණය තමයි මේ ප්‍රදේශයේ තියෙන පාවිච්චයට නොගන්න මේ දැවැන්ත හුණුගල් වලවල් ඉතාම උචිත පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා මේ ව්‍යාපෘතිය කරන්න. අනිත් එක තමයි ඒ ප්‍රදේශයේ තියෙන වියලි කාලගුණය. මේක කොළඹ ප්‍රශ්නයක් විසඳනවා නෙමෙයි මේ ජාතිය ප්‍රශ්නයක් විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එළවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ අදහස් පළ කළා. අපනයන කරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ හමුවක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩල හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රාජ්‍ය නිලධාරීන් සමග සුහදව කටයුතු කිරීමෙන් ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි බවයි සුජීව සේනසිංහ මහතා පෙන්වා දුන්නේ. විදුලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී පැහැදිලි කළා. මේ අහපාලන ගැනල්ල අපි ඕනම පුද්ගලයෙක්ට රූපాయనిක ඉදිරියේ ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන් නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නැහැ දඬුවම් කරන්න. යුරෝ බිලියන 5ක් අපේ රට ගොඩ ගන්න පුළුවන් ඒ ආයෝජනය හවන. කෝච්චියේ එන්න සල්ලි නැහැ විදුලි කෝච්චි ලංකාවේ හදන්න. මාධ්‍ය බලාගෙන ඉන්නේ අපිට මඩක් ගහනකම් සියලුම මාධ්‍ය ආයතන විරුද්ධව මම නඩු දානවා. මේ රටේ නීති හැදෙන්න ඕනේ වග කියන මාධ්‍යයක් රටේ නිර්මාණය වෙන්න. ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් පවත්වලා තිබ්බේ ඒකේ උත්තර දෙන්න බෑ මුදල් කොහෙන්ද කියලා ඇහුවාම මේක රහසක් කියලා කියනවා. මේකේ ඩිරෙක්ටර්ස්ලා කොහෙද ඇහුවාම ඒකත් රහසක්. කිසිම උත්තරයක් දී ගන්න බැරි වෙනවා. හැබැයි ඒක කිසිම මාධ්‍යයක ඒක පෙන්වන්නේ නැහැ ITN එක ඇරෙන්න. මේ ලංකාවේ තරුණයෝ දෙන්නේ වත්තල ප්‍රදේශේ. හැබැයි නම ඉදුලි කෝච්චි ලංකාවට ගෙන්නේ. මේ වගේ අපහාස කරලා බේරෙන්නත් පුළුවන්. තමන්ගේ නම එනවා TV එකට එන්න අවස්ථාවක් හම්බෙනවා. කියන්න තියෙන්නේ සුජීව සේනසිංහ අපෙන් පගාව කිල්ලුවා කියලා විතරයි කාට හරි TV එකට එන්න ඕන. ඉතින් අපි දේශපාලනය කරනවද හොරුන්ට මේක ඉතුරු කරලා යනවද කියලා අපිට තීන්දුව කරන්න ඉදිරියේදී. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතරගම මැණික්ගඟ රක්ෂිතයේ ඇති බංගලාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. වතුර බිල් සහ විදුලි බිල්පත් සේරම ලැබිලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නමට බොරු චෝදනාවක් කළොත් මඩ ගැහුවා කියලා කිව්වොත් එතුමාට පුළුවන් අපිට විරුද්ධව නඩු ගන්න. ඒ ලිපි තියෙනවා මෙන්න තියෙනවා මැණික්ගඟ රක්ෂිතයේ බංගලාව. එතකොට මෙතන තියෙනවා එතුමාගේ නමට තියෙන බිල. අප්‍රසේන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා මෙතෙක්කල් තමුන්ගේ නම පාවිච්චි කරලා කවුරු හරි බිලක් ගෙවුවා නම් ඒකට කිසිම නීතිමය නිමිත්තක් අරගෙන නැහැ. තමුන්නාසේ පැහැදිලි උත්තරයක් දෙන්න. තමුන්නාසේ ඇමරිකන් පුරවැසියෙක් හැටියට තමුන්නාසේගේ නමට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන නමට වතුර බිල් ලයිට් බිල් කොහොමද කතරගම බංගලාවකට ගෙවන්න කියන එක. එහෙනම් එච්චර කල් එක ගෙවුවා නම් ඒක න සුවබැලුවේ නැත්තේ ඇයි කියන එක. වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කොස්ගම මහාවිද්‍යාලයේදී පැවැත්ුණා. ජාතින් අතර සමගිය ඇති කිරීම සඳහා පාසල් දරුදරියන් දැනුවත් කිරීමයි වැඩසටහනේ ආරම්භය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංහිඳියා කාර්යාලයයි වැඩසටහන ක්‍රියාවට නංවන්නේ. වීදි නාට්‍ය හා දේශනවලින් සමන්විත වැඩසටහනට කර්නල් රත්නප්‍රිය බන්දු හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර සෙනවිරත්න හා LTTE සංවිධානයේ හිටපු මුහුදුකොටි බලකායේ සමාජිකින්ද සහභාගී වුණා.
සංහිඳියාව යන කුමක්ද කියලා අපි නොදන්නා දෙයක් පිළිබඳ කියා දීලා අපි සමාජයට යවන්නට මෙම වැඩසටහන කිරීම පිළිබඳ මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපි මේ කරපු වැඩසටහනෙන් ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ වගේම සංහිඳියාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. අහන්න වැඩසටහන ඉතාමත් හොඳයි. ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී ලාංකිකත්වය, ජාතිය, ජන වර්ගය පිළිබඳව අපේ මේ ජනතාවට බොහොම සරල විදිහට තේරුම් යන විදිහට මේක දැනෙන්න කියලා දෙන්න ඕන. අපි ජාතියක් හැටියට ශ්‍රී ලාංකික වචන එනවා නම් අපිට කොච්චර අගනේද කියලා හිතෙනවා. මේ රටේ යුද්ධයෙන් පසු විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙනවා සංහිඳියාව ඇති කිරීම. ඒ සඳහා රජයේ සහ සිවිල් සංවිධාන එකතු වෙලා රට පුරා විවිධ සංවිධානات එක්ක සම්බන්ධ වෙලා මේ වෙනකොට අපි ස්ථාන 30-40ක පමණ මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ අහන්න වැඩසටහන පයිතාම ආඩම්බරෙන් කියන්න ඕනේ අපේ රටේ බොහෝ දේශපාලනඥයන්ට හොඳ පාඩමක් මේ දරුවන්ගේ ඉගෙන ලැබුණා. කළුතර ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් දැවැන්ත ජල ව්‍යාපෘතියක් ලබන 22 වනදා ආරම්භ වනවා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 32,000කට වැඩි මුදලක් වැය කෙරෙනවා. මේ යටතේ කෙත්හේන ජල පවිත්‍රාගාරයේ ධාරිතාව පුළුල් කෙරෙනවා. කුඩා ගගෙන් කෙත්හේනට ජලය රැගෙන ඒමෙන් කළුගන් ජලයට ලවණ මුසුවීම වැළැක්වීම අරමුණයි. කළුතර, බේරුවල, අගලවත්ත, මතුකම ආදී ප්‍රදේශවල 573,000ක ජනතාවට මින් සෙත සැලසෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කළුතර ජනතාවට තිබෙච්ච බරපතලම ජලය නැති ප්‍රශ්නේ සහ ලුණ ජලයට මුසුවීමේ ප්‍රශ්නේට විසඳුමක් ලබා දීමට අපි සියලු අඩිතාලම දාලා හමාරයි. මුදල් වෙන් කරලා තියෙනවා 110,000 32,000ක්. මොකද මම මෙහෙම කියන්නේ අපේ ජනතාවට හොඳට පැහැදිලි වෙනවා මේ මුදල කොච්චරද කියලා. යහපාලන රජය වැඩ කරන්නේ නැහැ, මොනවද කරුවේ, මොනවද කෙරෙන්නේ කියලා අහන වෙලාවක මං හිතන්නේ කළුතර දිස්ත්‍රික්කෙට ප්‍රධාන මට්ටමේ ජල යෝජනා ක්‍රමයක් අද අපිට ලැබිලා තියෙනවා. නිවාස හා දේපල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙක් මහනුවර පල්ලකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අතර යුද හමුදාවේ සහ පොලිසිය සේවය කළ පුද්ගලයන් 2 දෙනෙකුද වන බවයි පොලිසිය පවසන්නේ. වාහන, රත්රන් සහ විදුලි උපකරණ ආදිය සොරාගත් භාණ්ඩ අතර වෙනවා. සොරකම් සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර රුපියල් 165ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. ඔස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව හරහා මෙරටට පැමිණි පුද්ගලයෙකුයි කඩුනායක රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණේ. කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 206ක් බර රත්රන් තොගයක් සැකකරු සතුව තිබේදී සොයා ගැනුණා. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ දැඩි නියගින් පීඩාවට පත් මහවිලච්චිය ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට මහජන බැංකුව සහ සිංහ සමාජය කුණා. ඒ අනුව පේරමඩුව මහජන බැංකු පරිශ්‍රයේදී ගැබිනි මාතාවන්, පාසල් දරුදරියන් සහ වැඩිහිටියන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම සිදු කෙරුණා. මහජන බැංකුවේ කොළඹ මල්වත්ත ශාඛාවේ නිලධාරීන්, ගණදෙනුකරුවන් සහ 306C2 සිංහ දිස්ත්‍රික්කයේ කොළඹ ඩයමන්ඩ් සිංහ සමාජය මේ සඳහා දායකත්වය ලබා දුන්නා. පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් නලලින් ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරුණේ මීට සමගාමීවයි. LV ෆිනන්ස් සමාගම මෙරට වන විනාශය අවම කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කළා. තුරු වවුමු යනුවෙන් මේ නම් කර තිබෙනවා. ඒ යටතේ 2021 වසර වන විට පැල 50,000ක් වගා කිරීම අපේක්ෂිතයි. මේ යටතේ අම්පාර, ගාල්ල, කොළඹ, මොන්රාගල ආදී ප්‍රදේශවල මේ වන විට පැල 5,000ක් පමණ සිටුවීමට කටයුතු කර තිබෙනවා. 88 වන සර් ජෝන් ටාබට් පාසල් මලල් ක්‍රීඩා තරගාවලියේ කනිෂ්ඨ ශූරතාවලිය ලබන 17 වනදා ආරම්භ වනවා. ඒ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී සිලෝන් බිස්කට් සමාගමේ රොස්බරි මෙවර තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දක්වනවා. සේයිකේස් විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්බන්ධන ශාලාවේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් 17 දෙනෙකු සහ ඩිප්ලෝමාධාරීන් 87 දෙනෙකු සඳහා සහතික පිරිනැමීම වෙහිදී සිදු කෙරුණා. සේගීස් විශ්වවිද්‍යාලයේ සභාපති බණ්ඩාර දිසානායක මහතාතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවෘත්තිකාශයෙන් පසුව තත්පර එක සැසු විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුභරාත්‍රිය. පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිලුම් අමුණුගම මහින්ද රාජපක්ෂට යෝජනා කර සිටියේ තමන්ගේ කට්ටියගේත් මොළය පරීක්ෂා කළ යුතු බවය.
මෙය කුමාර වෙල්ගම ඉලක්ක කරගෙන කියූ කතාවක් වුවත් ඒ කට්ටියගේම මොළගෙඩි පරීක්ෂා කිරීම වැදගත්ය. ඒ මොළේ තියෙනවාද කියා බලන්නට නොවේ, තියෙන මැටි ප්‍රමාණය බලන්නටය. 2015 පරාජයෙන් පසුව මේ කට්ටිය කරපු කියපු දේවල් අනුව මොළයේ තිබිය හැක්කේ මැටි මිසක් වෙන ධාතුවක් නම් නොවෙයි. පරාජයට පත්වී පැය 24ක් ගෙවෙන්නට පෙර කතාව පටන් ගත්තේ මරලා හරි ජලි බලය ගත යුතු බවටය. විරුද්ධවාදීන් මරාදමා රජකල දස වසරක කාලයේ මිනිමරු පුරුද්දට එහෙම කියවුනාට බලය නැති තැන තමන්ගේ කොන්ද කැඩී ඇති බව දැන් හොඳාකාරව ඔවුන් අවබෝධ කරගෙන ඇතිවාට සැකයක් නැත. තව පෝයයි දෙකයි කියමින් ආණ්ඩු පෙරලීමේ පළමු වෙඩිමුර කියා 7-8ක් රැස්වීම් කළද තමන්ට කළ හැකි කිසිවක් නැති බව ඔවුන් දැන් දැනගෙන හමාරය. ගෝඨා, බැසිල්, චමල් කිය කියා එක එක තුරුම්පු ඇද්දාට වෙච්චි දෙයක් නැත. අන්තිම තුරුම්පුව වූ නාමල්ව ඇදලා ගැහුවාට ඒක තනිකරම විගඩමක් වී නැවතිනි. අන්තිමට මහින්ද තමයි එකම නායකයා කියමින් ගිනි ඇවිලෙන සිත් සතන් නිවා ගැනීමේ උත්සාහයක මේ කට්ටිය යෙදී සිටියේය. දැන් ඒකත් හබක් වී තිබේ. මොකද මහින්දගේ නොහැකියාව රට හමුවේ දැන් එලිදරව් වී අවසන් නිසාය. ඒකාබද්ධයේ නායකත්ව අර්බුදය ජලි කරලියට පැමිණ තිබේ. එක එක විගඩම් නටා මේ අර්බුද වසා ගැනීමට පසුගිය කාලයේ උත්සාහ ගත්තත් රබර් බෝලය කෙතරම් දියට ගැසුවත් උඩ මතු වෙන වාසේ අර්බුදය ජලි මතුව තිබේ. ආයෙත් අහිංසක අසරණ වාසුදේව චමල් තමයි නායකයා කියමින් තැන් තැන්වල රස්තිය අදු ගහන්නට පටන්ගෙන තිබේ. බැසිල් ආයෙත් තමන්ගේ නායකත්ව සටන හීන් සැරේ ආරම්භ කර තිබේ. මේ අතරේ ගෝඨාගේ නායකත්ව සටනද ජලි කරලියට ආවේය. ඊයේ ගෝඨාගේ කල්ලිය මහින්ද ඉදිරියේ ඔහුගේ සමීප සංගයා වූ කුමාර වෙල්ගමට පහර පිට පහර ගැසුවේය. කුමාර වෙල්ගම ගෝඨාගේ හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට එක හෙළාම විරුද්ධය. මහින්ද පමණක් නායකයා ලෙස පිළිගන්නේකි. එහෙව් වෙල්ගමට පහර ගසමින් ගෝඨාගේ කල්ලිය මහින්දගේ නායකත්වය පීචං කළේය. කොහොම වුණත් තමන්ට කියා දේශපාලන අරමුණක්, වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක් තබා නියම නායකත්වයක්වත් නොමැතිව පිස්සුවෙන් විකාරෙන් නන්දොඩවන කුලල් කාගන්නා ඒකාබද්ධේ කට්ටියගේ මොළවල මැටි මිස වෙනකක් නොමැති බව දැන් පැහැදිලි කාරණාවකි. දැනට මේ ඇති සෙස්ස පසට.